දැන් ලෝවට අහිරු ලෝවට අහිරු ඉන්දියාවේ දිස්ත්‍රික්ක 256ක මිලියන 330ක පමණ ජනතාව මේ දිනවල දැඩි නියඟයකින් පීඩා විඳිනවා ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ තෙලංගනා ආන්ද්‍ර ප්‍රදේශ සහ දකුණු ඉන්දියා ප්‍රාන්ත රැසක ජනතාවට ජලය සොයා දිනකට කිලෝමීටර් ගණනාවක් ගමන් කිරීමට සිදු වේ ඇති බවයි එලෙස ජලය සොයා පැමිණි කාන්තාවක් අඩි 50ක් පමණ ගැඹුරු ලිඳකට බැස ජලය රැස් කරන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රජිනගේ 90වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා එවෙන්වෙන් නිල උත්සවයේ වින්ස මාලිගයේ පැවැත්වෙන අතර රජිනට සුබපැතීම සඳහා දහස් ගණන් ජනයා මාලිගයේ අවටට රැස්ව සිටියා එලිසබෙත් මහරජිනගේ ජන්මදිනය නිමිත්තෙන් මුද්දරයක්ද නිකුත් කර ඇති අතර ඊට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමාරවරුන්ද පෙනී සිටිනවා මේ අතර බ්‍රිතාන්‍ය මෝටර රථ සමාගමක් රජිනගේ උපන්දිනය වෙනුවෙන් මෝටර රථ දහසක කොටස් එකතු කර කිලෝග්‍රෑම් 115ක බරින් යුතු රජිනගේ රුවක් සාදා තිබෙනවා වසර 65කට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරමින් සිටින රජින එම කාලයේදී ඇමරිකාවේ පාලනය සඳහාපත් වූ ජනාධිපතිවරු 12 දෙනෙකු මුණ ගැසී තිබෙනවා චීන ජනාධිපති ෂී ජින්පින් එරට ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන අනඳින නිලධාරියා ලෙස වැඩ භාරගත්තා අදාළ තනතුර මීට පෙර එරට හමුදාවේ ප්‍රධානීකු විසින් දරා ඇති අතර ජනාධිපතිවරයාට හිමි බලතල ප්‍රකාරව අනඳින නිලධාරී තනතුර ඔහු යටතට ගෙන තිබෙනවා ඒ අනුව හමුදා නිලාඳුමින් සැරසුණු චීන ජනාධිපතිවරයා ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා දැන් ස්පෝර්ට්ස් කෝණ IPL තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6කින් ජය ගන්නට Mumbai Indians කණ්ඩායම ඊයේ සමත් වුණා. මේ තරගයේ පැවතුනේ Mumbai නුවර වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසි වාසි දිනාගත් Mumbai නායකයා පන්දුවෙම තෝරාගත්තා. Royal Challengers Bangalore කණ්ඩායම නියමිත පන්දු අර 20 තුළ කඩුලු 7ක් දෙවි රැස්ක ලකුණු සංඛ්‍යාව 170ක්. ට්‍රැවිස් හෙඩ් 4 පාර 2ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 37ක් ලබා ගත්තා. නායක විරාත් කොහලි ලකුණු 33යි. පන්දුවෙමේදී ජස්ප්‍රීත් බුම්රා කඩුලු 3ක් සහ කෘණාල් පාණ්ඩ්‍ය කඩු 2ක් විදෙළුවා. පිළිතුරු හිමි ක්‍රීඩා කළ Mumbai Indians කණ්ඩායම කඩුලු 4ක් දෙවි ලකුණු 171ක් ලබාගෙන තරගයේ ජයගත්තේ පන්දු අර 18ක් පමණක් වැය කරමින්. නායකත්වයේ පිටිහරබෙක් නිරත වූ රෝහිත් ශර්මා පන්දු 44ක දී ලකුණු 62ක් රැස් කළා. ඔහුගේ ඉනිම 4 පාර 4කින් සහ 6 පාර 3කින් වර්ණවත් වුණා. කිරන් පොලාඩ් පන්දු 19කින් නොදෙවි ලකුණු 39ක් රැස් කළේද 4 පාර 4ක් සහ 6 පාර 3ක් සමගින්. පන්දුවේදී ඉක්බාල් අබ්දුල්ලා කඩුලු 3ක් තබා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ රෝහිත් ශර්මා. සමගින් හිරු ප්‍රවෘත්ති තුළින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව අත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව උතරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි ඇලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.